සුබ සන්ධ්‍යාවක් ඔබ සමසහ ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම කුෂාණි අත්නායක ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කාල ගුණය හිට සිට යහපත් අතට විපතට පත් වූවන්ට රජයෙන් රුපියල් මිලියන 12ක් රට ගොඩනැගීමේදී විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රවල සහාය දැඩිව දැනෙන බව ජනපති පවසයි උතුරේ ආණ්ඩුකාරවරයාගේ චෝදනාව දකුණේ උතුරට කිසි විදියකින් සම්බන්ධ නැති දේශපාලඥයෝ කඳවුරු බැඳගෙන ගෙවල් කුලියට අරගෙන සැරසෙන්නේ මොකටද කියලා මට සැකයක් තියෙනවා එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්දේ අත්හිටුවීමට කළ ඉල්ලීම අධිකරණයේ ඉවත තමයි පාකිස්තාන භූකම්පණයෙන් 24ක් මරුට 450කට තුවාල අධික වර්ෂාව හේතුවෙන් ජල කැලීම් වලට ලක් වූ ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම අඩු වෙමින් පවතිනවා. ගාල්ල මාතර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. එම දිස්ත්‍රික්කවල පාසල් හෙට සහ අනිද්දා දිනයන්හිදී වසා තිබෙන බව පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. නිල්වලාකඟ පිටාර් ගැලීම හේතුවෙන් කඹුරු පිටි ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතිනවා. මාර්ග කීපයක ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. හෙට සහ අනිද්දා දිනයන්හිදීද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙටත් අනිද්දා දින දෙක මාතරයි ගාල්ලයි සියලුම පාසල් වසා තැබීමට අපි තීන්දුව කරා. අම්බලංගොඩ මාදම්පාගඟ පිටාර ගැලීමෙන් පින්නතුව කෙරමිනිය ප්‍රදේශයේ නිවාස 20ක් පමණ ජලයෙන් යටව තිබෙනවා. පින්නදුව මාර්ගයේද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. ගින්ගඟ පිටාර ගැලීමෙන් බද්දේකම නාගොඩ උණන්විටි ඇතුළු ප්‍රදේශ රසක් ජලයෙන් යටව පවතිනවා. අධික වර්ෂාවෙන් කළුතර දිස්ත්‍රික්කයටද බලපෑම එල්ල වුණා. බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක් ජලයෙන් යටව පවතිනවා. බුලත්සිංහල නෑබඩ දියාකඩුව හා පරකුඩ මාර්ග ජලයෙන් යටව පැවතීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. කුකුලේ ගඟ ජලාශයේ වාන්දුරටුවක්ද විවෘත කර ඇති බැවින් පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරනවා. අත්තනගලෝය හා ඌරාවල් ඔය පිටාර කැලීමෙන් ගම්පහ ගනිමුල්ල මාර්ගය හා කිරිඳිවෙල මාකේවිට මාර්ගය ඇතුළු මාර්ග කීපයක් ජලයෙන් යටවී තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 10ක පවුල් 10,758කට අයත් සමාජිකින් 43,320 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. පළාත් කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණෙන් පුද්ගලයන් 80,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. සහන සැලසීමේ කටයුතු සඳහා රජය රුපියල් මිලියන 12ක් වෙන් කර තිබෙනවා. වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළි කෙරුණා. මේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 61ක පවුල් 20,815ක පුද්ගලයන් 80,007 දෙනෙකු බලපෑමට ලක් වූ බවට වාර්තා වෙලා තිනවා. මිය යෑම් එකකුත් පූර්ණ නිවාසහානි 30කුත් අර්ධහා පාර්ශවීය නිවාසහානි 819කුත් වාර්තා වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කඳවුරු 42ක් පවත්වාගෙන යනවා. පුද්ගලයන් 14,899 දෙනෙක් අවතැන් කඳවුරුවල රැඳී ඉන්න බවට වාර්තා වෙලා තිනවා. මේ ජනතාවට අවශ්‍ය කඩිනම් ආපදා සහන ලබා දීම සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ වෙනුවට ලබා දීලා තියෙනවා. කිසිවිටත් වැසි තත්ත්වයේ අඩුවීමක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කරන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල මේ පවතින තද වැස්සයිත තත්ත්වය අද රාත්‍රියෙන් පස්සේ ක්‍රමෙන් අඩු වෙන ලකුණු තමයි තියෙන්නේ. තාවකාලිකව මේ වැස අඩු වුණත් ඉදිරි දිනවල දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමෙන් වර්ධනය වෙන ලකුණු තියෙනවා. එතකොට හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කළුගඟ මිල්ලකන්ද කියන ප්‍රදේශයෙන්
මේ වෙනකොට තියෙන්නේ සුළු ගං වතුර මට්ටමක ගින්ගඟ බද්දගම කියන ප්‍රදේශයෙන් මේ වෙනකොට තියෙන්නේ සුළු ගං වතුර මට්ටමක ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. නිල්වලා ගඟ පානතුගම කියන ප්‍රදේශයෙන් මහා ගං වතුර මට්ටමකට වැඩි වෙලා තියෙනවා. ඉදිරියේදී මේක අඩු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අත්තනගලෝය දූනමලිය කියන ප්‍රදේශයෙන් මේ වෙනකොට විමසලිමත්ව සිටිය යුතු මට්ටම දක්වා අඩු වෙලා තියෙනවා. ලැබෙන වර්ෂාපතනයේ අඩු වැඩි වීමත් එක්ක මේ ජල මට්ටම් නැවත වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රදේශ කීපයකට නිකුත් කර ඇති නායම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය ප්‍රකාශ කළා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල වල්ලාවිට මතුගම අගලවත්ත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අවදානම් ප්‍රදේශවලින් අයින් වෙන්න කියලා නියෝග නිකුත් කරලා තියෙනවා. ඊටමතර ගාල් දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදුව, බද්දගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට නායාමයේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අතුරුලියයි පිටබැද්දර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට ඉවත්වීමට සූදානම් වීම නිවේදන නිකුත් කරලා තියෙනවා. වර්ෂාව අඩු වුණත් මම හිතන්නේ දවස් 2-3ක් යනකම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා මේ පිළිබඳව දැඩි විමසිලිතාවයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පවතින වැසි තත්ත්වයත් සමග වසංගත රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. අනවශ්‍ය ලෙස ජලයේ බැස සිටීම ජලයත් එක්ක කටයුතු කිරීමෙන් විවිධ චර්ම රෝග ආදී ඇති වෙන්න පුළුවන්. වතුර පානය පිළිබඳවත් ආහාර පිළිබඳවත් පරීක්ෂාන් වීම වැදගත් වෙනවා. ගම් වතුර බැස ගියාට පස්සේ අපි දකින දෙයක් තමයි ඩෙංගු රෝගයේ වැඩිවීමක්. ඒ නිසා ඒකට සූදානම් වෙලා යටවෙච්ච ප්‍රදේශවල පිරිසුදු කිරීම කරගන්න කියලා ඉල්ලා සිටිනවා. අනාරක්ෂිත ස්ථානවල පදිංචි ජනතාවට ආරක්ෂිත නිවාස ලබා දීම ඉදිරියේදී සිදු කරන බවයි මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා කියා සිටියේ. නායන තැන් අපි අඳුනාගෙන තියෙනවා මේ ප්‍රදේශ විතර නෙවෙයි දිස්ත්‍රික්ක කීපයක පවුල් 10,000ක් විතර අඳුනගෙන තියෙනවා. අපි පෙරසවි නිවාස හදන්න දැන්ටමත් අපි ඒ සම්බන්ධව බාර දීලා තියෙනවා. අපි ඉදිරි අවුරුදු 2-3 ඇතුළත ඒ සියලුම අනාරක්ෂිත ස්ථානවල නායෑමට ලක්වේ කියලා අඳුනාගෙන තියෙන ස්ථානවල අයට නිවාස ලබා දෙන්න රජය කටයුතු කරගෙන යනවා. මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 12ක් වෙන් කර ඇති බව රජය පවසනවා. දකුණු සහ බස්නාහිර පළාත් සඳහා වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. එම දිස්ත්‍රික්කවල පීඩාවටපත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර මෙන්ම සනීප ආරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනවා. ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්කවල සහන සේවා කණ්ඩායම් ස්ථානගත කර තිබෙනවා. මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා බට කණ්ඩායම් සහ පොලිසියද අනුයුක්ත කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රට ගොඩනැගීමේ වැඩපිළිවෙලේදී විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රවල සහාය වඩාත් දැඩිව අවශ්‍යව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ පැවති උත්සවයක් අමතමයෙන්. ශිල්ප සේනා ප්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවයේ අද පෙරවරුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ශිල්ප සේනා ප්‍රදර්ශනයේ දෙවන අදියර අද සිට 29 වනදා දක්වා පැවැත්වෙනවා. මෙම ප්‍රදර්ශනයේ දෙවන අදියර දැනුම නව නිෂ්පාදන සහ විනෝදාත්මක අංග රසකින් යුක්තයි. සවිමත් දෑතින් පොහොසත් රටක් තේමාව යටතේ පැවැත්වෙන ශිල්ප සේනා ප්‍රදර්ශනය මූලික වශයෙන් තාක්ෂණ කලාපය, ව්‍යවසායකත්ව හා රැකියා වෙළඳපොළ, නවඋත්පාදන කලාපය, නිල හරිත කලාපය හා විනෝදාත්මක කලාප ලෙස කලාප පහකට වෙන්කොට තිබෙනවා. තාක්ෂණ කලාපයේදී විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනය, අභ්‍යවකාශ තාක්ෂණය, ජීව තාක්ෂණය, රොබෝ තාක්ෂණය සහ නැනෝ තාක්ෂණය පිළිබඳ දැනුවත් විය හැකි. මීට අමතරව ස්නායු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, මෙකාට්‍රොනික්ස්, නව බලශක්ති, නිල හරිත තාක්ෂණය, 5G, IoT ප්‍රධාන තේමාවල් 12ක් යටතේ නවීන විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ විෂය දැනුම සම්ප්‍රේෂණය කිරීමද සිදු කෙරෙනවා. ශිල්ප සේනා ප්‍රදර්ශනයේ නවෝත්පාදන කලාපයේ මෙරට නිර්මාණ ශිල්පීන් බිහිකළ නව නිපැයුම් 250කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙනු ඇති. එම නිර්මාණ වාණිජීකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක්ද මෙහිදී ක්‍රියාත්මකයි. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට එක්වුණු අතර කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහකද නිරත වුණා. අනතුරුව පැවති ජනහමුවේදී ජනාධිපතිතුමා පැවසුවේ ලෝකය දියුණුවන්නේ පර්යේෂණ මගින් ඇතිවන විද්‍යාවේ සහ තාක්ෂණයේ නව නිපැයුම් සමග බවයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ආරක්ෂාවල් නැතුව මහපාරේ කෑ ගහන ක්‍රමයේ ඇති වෙලා තිබෙන්නේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් සහ පර්යේෂණ වලින් බැහැර වූ අධ්‍යාපනයක් අපි රජය දෙන නිසායි. ඒ නිසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවල අවශ්‍ය මූලික වෙනස්කම් කරමින් නව අධ්‍යාපන ක්‍රම අපේ රටට හඳුන්වා දීමත් ඉතාමත්ම අවශ්‍ය වෙනවා.
ලෝකය වේගයෙන් දියුණු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පර්යේෂණ තුලින් ඇතිවන තාක්ෂණයේ සහ විද්‍යාවේ නව නිපේමුන් සහ නව නිර්මාණ සමගයි. දැන් අද දවස ගත්තොත් අපේ රටේ කාලගුණික සහ දේශගුණික තත්ත්වයන්. රටේ එක් පැත්තක ගම් වතුර තවත් පැත්තක රටේ බරපතල නියඟය. මේ කාරණාවම සැලකිල්ලට ගත්තොත් අපි අපේ රටේ මේ තිබෙන කාලගුණික හා දේශගුණික විපර්යාස තුළ අප විසින් කර යුතු පර්යේෂණ කොතෙක් නම් තිබෙනවා. ලෝකේ දියුණු වෙච්ච රටවල් ඔබ හැම කෙනෙක්ම දන්නවා දියුණු වෙලා තිබෙන්නේ රට ගැන හිතලා රටේ මිනිස්සු ගැන හිතලා. නමුත් මේ රටේ දේශපාලඥයින්ගෙන් වැඩි හරියකුත් රජයේ විවිධ ශේෂ්ත්‍රවල ඉන්න අයගෙන් සෑහෙන පිරිසකුත් බොහෝ වෙලාවට රට ගැන නොසිතා තමන් ගැන සිතන අය තමයි ඉන්නේ. ඒක තමයි ඇත්ත තත්. පිටරට යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ලෝකේ අනෙක් රටවල් වලට අපි දැනුම දෙන්න ඕනේ ලාංකික විදිහට. ඒ ඔක්කොම හරි, ඒ ඔක්කොම ඇත්ත. ඒගොල්ලන්ගේ දැනුම යම් ප්‍රමාණයකට හෝ තමන්ගේ රටට දෙනවා නම්, හැබැයි ඉහළට යන්න යන්න ඒ තම තමන්ගේ පුළුල් විශේෂේශ්‍රවලට සීමා වෙනවා මිසක් රට ගැන තමන්ගේ ජනතාව ගැන ඒ දෙන දැනුම ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රශ්න ගණනාවක් අපි ඉන්නේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. මෙම පෙත්සම සලකා බැලීමට නීතිමය පදනමක් නොමැති කාරණේ මත එය ගාස්තු රහිතව ප්‍රතික්ෂේප කිරීමටයි ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල නියෝග කළේ. ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු පෙත්සම් ගොනු කර තිබුණා. මෙම ඡන්ද විමසීම සඳහා දින නියම කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමෙන් තොරව 2017 වසරේ නාම යෝජනා ලැයිස්තුව පදනම් කරගෙන බවට පෙත්සම් කරුවන් චෝදනා කර තිබුණා. රණවිරුවන් සුරැකීමේ සංවිධානයේ සභාපති ඇතුළු කිහිප දෙනෙකු අධිකරණ නියෝග කඩ කර ඇති බව කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් වෙත දැනුම් දුන්නා. ඒ අනුව උන් සැකකරුවන් ලෙස නම් කර ඒ පිළිබඳ වැඩිදුර විවර්ෂණ සඳහා පෞද්ගලික නාලිකා දෙකක විකාශය වූ දර්ශන ලබා දෙන ලෙස එම නාලිකාවලට නියෝග කෙරුණා. ආපාදිත රණවිරුවන් 1.18 සිදු කළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවයි පොලිසිය දැනුම් දුන්නේ. ඒ අනුව විමර්ශන සිදු කර අධිකරණයට දැනුම් දෙන තෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඔවුන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමටද නියෝග කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම නියෝගය සිදු කළේ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා ඇණියක් ලබා ගැනීමේදී සිදු විය තැයි කියන වංචා දූෂණවලට අදාළවයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යනායට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් පිළිබඳ වැඩිදුර කරුණු විමසීම අද ආරම්භ වුණා. පාස්කුරිදා ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනායි. පූජිත් ජයසුන්දර මහතාගේ සංශෝධිත දිවුරුම් ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විරෝධතා ඉදිරිපත් කළා. කංජපාණි ඉම්රාන් නැමැති සැකකරුගේ පියා සහෝදරයා ඇතුළු 4 දෙනෙකු ලබන මස 9 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජපාණි ඉම්රාන්ට ජංගම දුරකථන ලබා දීමට උත්සාහ කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේදී දේශපාලන වාසි ලබා ගැනීම සඳහා රට තුළ වර්ජන රැල්ලක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ආබාධිත රණවිරුවන් පවා දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට එම පිරිස් ක්‍රියා කර ඇතැයිද මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයක් ප්‍රකාශ වීමත් සමගම අද විවිධ බංකොලොත් දේශපාලන අවතාරයන් තමන්ගේ වාසිය සඳහා මේ රට තුළ වර්ජන රැල්ලක් ඇති කරමින් ජනතාව අපහසුතාවයට පත්කිරීමේ කූට කුමන්ත්‍රණයක් දියත් වෙමින් තියෙනවා. අපගේ අහිංසක ආබාධිත සොල්දාදුවන් පවා ඒ තමන්ගේ පටු දේශපාලන අරමුණු සඳහා උපයෝගී කරගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම අවුරුදු 10කට වැඩි කාලයක් යුද්ධය වවාගෙන කාපු ඒ පසුගිය රජයේ අය අද යලි වතාවක් ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හලනවා. අපිට මතකයි එදා අපි වෙනුවෙන් අපි කියලා රණවිරුවන්ගේ අරමුදලක් ඇති කරා. අද ඒ අරමුදලේ මුදල් වලට මොනවා වුණාද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. අතවසෙම හිටපු ආරක්ෂක ලේකම්වරයා
ඒ අරමුදල බාරව හිටියේ. එහෙමනම් එතුමාට අද ජනාධිපති අපේක්ෂකයා හැටියට යුතුකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ආබාධිත සියලු සමාජිකයන්ට තමන් විශ්‍රාම ගිය පසුවද අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ජීවත් වෙනට ජීවත් වෙලා ඉන්නකල් අපි මේ ගෙවීම ඒ කියන්නේ විශ්‍රාම ගියන් පස්සෙත් එයයි මුලදී ලබාගත්තේ ගෙවීම දිගින් දිගටම ගෙවන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. ඉතාමත්ම සාධාරණ විශ්‍රාම වැටුපක් ගෙවන වෙලාවක ඒ තිබුණ පඩියම ගෙවන්නේ කියන එක අසාධාරණයි. මොකද කිසිම රජයක් විශ්‍රාම වැටුප් සහ ඒ මූලික පඩිය ජීවිතාන්තය දක්වා එලෙසම ගෙවන්නට තීන්දුව කරපු එක රටක් තියෙනවා නම් පෙන්වන්න. මේ තරම් ප්‍රශ්න තියෙද්දී ඒ රටේ මේ උපයන සල්ලි තමයි මේ තරම් සංවර්ධනය කරන්නේ. එතකොට අපි ලබා දෙන හැම සතයක් ගැනම වග කියන්න ඕනේ. මේක ඉතාමත්ම සාධාරණ විසඳුමක්. ඔය ආබාධිත රණවිරුවන්ට කියන්නේ දේශපාලන අතකොළු බවට පත්වෙන්න එපා. මුදල් අමාත්‍යංශ ලේකම් RSH සමරතුංග මහතාද මාධ්‍ය හමුවේදී අදහස් දක්වපා. තාක්ෂණ කමිටුව ඉදිරිපත් කරපු ආකාරයට 50% ඉදිරිපත් කරන්න අපි කරපු යෝජනාව තමයි අනුමත කරනු ලැබුවේ. එසේ වුණත් පැවතිච්ච සන්දර්භය තුළ ඊයේදී අමාත්‍ය මණ්ඩලය විසින් තවත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ තමයි 2020 ජූලි මාසේ පළවෙනිදා ඉඳලා අනුමත කරලා තිබුණු 50%ක ඒ වැටුප් සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක කිරීම සඳහා එකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිනවා. ඒ අනුමැතිය සඳහන් වෙලා තිනවා භාණ්ඩාගාර ලේකම් සහ රාජ්‍ය පරිපාලන ලේකම් යන දෙදෙනා එකතු වෙලා මේ සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කරන්න කියලා රජයේ සියලු අංශ වෙනුවෙන් 2016ට පෙර විශ්‍රාමගත නිලධාරීන් සම්බන්ධයෙන් ඉතා අඩු විශ්‍රාම වැටුපක් ලැබෙන නිසා ඒ දැනටමත් එක යාවත් කාලින කරලා තියෙන්නේ සඳහා වන යෝජනාත් එහි ඇතුළත් වෙලා තියෙනවා. ඔය යෝජනා 8 තමයි මෙම රාජ්‍යංශයේ වැටුප් සමාලෝචන පිළිබඳ විශේෂ වැටුප් කොමිසම සභාව විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වැටුප් සංශෝධන ප්‍රකාරව රාජ්‍යංශයේ ප්‍රාථමික අංශයේ නුපුහුණු ශ්‍රමිකයෙකුගේ කියන්නේ කම්කරු ශ්‍රේණියක මූලික වැටුප අද තියෙන්නේ 2020 ජනවාරි පළවෙනිදා වෙනකොට 24,250 මාසික පඩිය 27,250 වෙනකම් රුපියල් 3,000කින් වැඩි වෙනවා. ඒ වගේම කළමනාකරණ සහකාරවරයෙකුට එම්.එන්. එක වැටුප රුපියල් 27,000 මාසික පැටුව රුපියල් 27,140 ඉඳලා 30,955 වෙනකම් වැඩි වෙනවා. මාණ්ඩලික ශ්‍රේණිවල SL1 කියන වැටුප් කාණ්ඩේ වර්තමාන වැටුප රුපියල් 47,615 57,200 දක්වා රුපියල් 10,000කින්කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් මට්ටමේ අතිරේක ලේකම්වරයෙක් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් මේ මට්ටමේ ඉන්න SL3 වැටුප් කාණ්ඩේ ඉන්න නිලධාරියෙකු වැටුප රුපියල් 80,000 ඉඳලා 108,975 දක්වා රුපියල් 20,000කින් පමණ වැඩි වෙනවා. ඒ වගේම ලේකම්වරයෙකු වැටුප වර්තමාන වැටුප රුපියල් 24,000කින් වැඩි වෙනවා. ඒ ආකාරයට රාජ්‍යාංශයේ සමස්ත වැටුප් විහේ විශාල වෙනසක් සිදු වෙනවා මෙම විෂමතා නිරවුල් කිරීම හරහා. ඒ වගේම විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 225ක් වැය කරනවා. දළ වශයෙන් අපිට ගන්න පුළුවන් රුපියල් බිලියන 1000ක් කියලා. මේ දෙක එකතුව උතුරේ ජාතිවාදී ගැටලු ඇති කිරීමට ඇතමුන් උත්සාහ කළද ඒට ඉඩ නොදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා පවසනවා. මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ අපවත් වූ ස්වාමින් වහන්සේගේ අදහන පූජෝත්සවය එම විහාරස්ථානයේ පැවැත්වීමත් සමග මතු වූ තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඔතන යුද්ධේ කාලයේදී තිබුණා හමුදා කඳවුරක්. ඒ හරියේ තරින් තර හැමතැනම වගේ කුඩා මධ්‍යම ප්‍රමාණයේ හමුදා කඳවුරු තිබුණා. එසේ හමුදා කඳවුරක් තිබුණු ස්ථානයක් මේක. අපේ මෙදකිත හමුදුරන්ට බාර කරපු ඒ ගොඩනැගිලි සංකීර්ණයේ තුල තමයි උන්වහන්සේ වැඩවාසය කරමින් උන්වහන්සේගේ ධර්ම කටයුතු යම් ආකාරයකින් කරගෙන ගියේ. උසාවියේ තීන්දුව හැටියට නම් මා කියවපු කොපියේ තිබෙන හැටියට නම් කීවේ මේ දැන් අභියෝගාත්මකව තිබෙන භූමි ප්‍රදේශයේ නොකර එය කරුණාකර අර හමුදා කඳවුරු භූමි ප්‍රදේශයේ මේ ආදාහනය කරන්න ඒකට දෙපාර්ශ්වයම කැමති වුණා කියලායි මට කියවෙන්නේ. ආදාහනය සිදු වුණේ නමුත් එතන නෙමෙයි. තුසාවියේ පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්නාර්ථකාරී ප්‍රදේශවලට යන්න එපා කියලා. අර මුහුදු වෙරළේ කරගන්න එතකොට දෙපාර්ශ්වයටම ප්‍රශ්නයක් නැහැ. පස්සේ මේක තව කල් අරගෙන විසඳන්න පුළුවන් ගැටලුවක් කියලා. මේ සමාජය විසින් දුන්නු හෝ අපි බාරගත්ත භූමිකාව කරන්නේ නැතිව එයට අදාළ නොවුණු දේවල් කරන්නට යෑම තමයි මම හිතන්නේ බොහෝ ප්‍රශ්නවලට මුල.
මැතිවරණ කාලයේදී ජාතිවාදී අවිස්සීමට උතුරට එන පිරිස ගැන අවධානයෙන් සිටින බවද ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියා. දකුණේ උතුරට කිසි විදියකින් සම්බන්ධ නැති දේශපාලඥයෝ කඳවුරු බැඳගෙන ගෙවල් කුලියට අරගෙන සැරසෙන්නේ මොකටද කියලා මට සැකයක් තිබේ. ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක දේශපාලනය කරන්නට අයිතිය තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. උතුරු පළාතේ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන්න දේශපාලඥයෝ කීප දෙනෙක් පඩි අරගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මං ඒ අයට කියන්නේ කරුණා කරලා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදී නොවුණු කිසිම බලවේගයක් ලෝක ඉතිහාසයේ පැවතුණ නැති බව අපි මතක් කරන්න වෙනවා ඒ අයට. සාමය කඩවන දෙයක් මට ආරංචි වුණොත් මම නීතියෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග මම ගන්නවා. මම පොලිස්පතිවරයාට කතා කරලා තිබෙනවා. මොකද මේක ආපස්සට හරවන්න බෑ. බුදුසසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළේ වත්මන් රජය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විහාරස්ථාන සංවර්ධන පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කළුතර දොඩංගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන ඉදි කළ ශ්‍රී දේවානන්ද දහම්පාසල් ගොඩනැගිල්ල සිසු අයිතිරපත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක් පූජ්‍ය දොඩංගොඩ උදිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙම කටයුතු සිදු කෙරුණේ. මම පිළිගන්නවා මේක බෞද්ධ රටක්. මම පිළිගන්නවා බෞද්ධ ආගමට සුවිශේෂී ස්ථාවරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තිබෙනවා කියන එක. මම වගකීමෙන් කියන්නට කැමති අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ඒ පාලන කාලය තුළ මෙතෙක්කල් අපේ රටේ ඉතිහාසයේ සම්බුද්ධ ශාසනය ශක්තිමත් කිරීම උදෙසා වෙන්වුණු විශාලතම මූල්‍ය ප්‍රතිපාදන වෙන්වුණේ මේ කාලවකවානුව තුළයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මගේ අමාත්‍යංශයේ පිහිටා තිබෙනේ අරමුදල තුළින් අපි සුවිශාල වූ වැඩසටහන් රැසක් ආගමික සිද්ධස්ථාන ගොඩනගන්නට සම්බුද්ධ ශාසනය රැකගන්නට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. මගේ බලාපොරොත්තුව පස් අවුරුදු විහාරස්ථාන සංවර්ධන සැලැස්ම 20/20 සිට 20/25 දක්වා නිර්මාණය කරලා විවිධ දුර්වලතා මැද්දේ ක්‍රියාත්මක වෙන විහාරස්ථාන පද්ධතියම අපි ගොඩගන්නට කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කර සිටිනවා. වීර පුතුන් හැදූ මාපියන් පිළිබඳ අපේ රටේ ඉතිහාසයේ පුරාම තොරතුරු පවතිනවා. එහෙත් එවන් පියෙකු හා පුතෙකු තැබූ මේ වාර්තාව කිසිවෙකුටත් යළි බිඳ දැමිය නොහැකි. නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ නායකත්වයේ හෙබවූ ප්‍රේමලාල් දංවත්ත මහතාගේ පුතු උදිත දංවත්ත මහතාගේ එකම ප්‍රාර්ථනාව වූයේ ගුවන් නියමුවෙකු වී මව්බිම වෙනුවෙන් සේවය කිරීමයි. එම සිහිනය සැබෑ කරගත් ඔහු නියමුවෙකු ලෙස ත්‍රස්ත අවධියේ සැරිසරමින් එම ඉලක්කවලට සාර්ථකව ප්‍රහාර එල්ල කළා. උදිත දංවත්ත මහතා රණබිමේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුගේ නමට වීර පදක්කම් රැසක් හිමි වුණා. වරක් පපුවට වෙඩි වැදි තුවාල වී සිටියේදීද සිය යානය නිරුපද්‍රිතව ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන ඒමට වින් කමාන්ඩර් උදිත දංවත්ත සමත් වුණා. ගුවන් හමුදාවෙන් විශ්‍රාම යාමින් පසු ඔහු පෞද්ගලික ගුවන් සේවාවන් කිහිපයක් සමග එක්ුණා. මේ අතර තම පුත් කවිෂ දංවත්ත ගුවන් නියමයකු කිරීමටද උදිත දංවත්ත මහතා සිහින දුටුවා. වයස අවුරුදු 22ක් වන විට ඔහුගේ එම සිහිනය සැබෑ වුණා. එපමණක් නොව එකම ගුවන් සමාගමේ එකම යානයේ ප්‍රධාන නියමුවා හා සහායක නියමු ලෙස මෙම පියාට හා පුතාට සේවය කිරීමේ දුර්ලභ අවස්ථාවද හිමි වුණා. එම දෙදෙනා ප්‍රධාන නියමුවා හා සහායක නියමුවා ලෙස රාජකාරී කරමින් ශ්‍රී ලංකාවට ඊයේ මුල්වරට ගුවන් ගමනක නිරත වුණා. එය විදෙස් ගුවන් යානයක් රැගෙන පියෙකු හා පුතෙකු මව්බිමට පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වුණා. දහසක් පියවරුන්ට හා පුතුන්ට ආදර්ශයක් වෙමින් වීර පියෙකුගේ බලාපොරොත්තුව ඉටු වුණා. මේ ගුවන් ගමන මට සුවිශේෂී ගුවන් ගමනක්. ඒ මන්ද සහායක නියමු කටයුතු කරන්නේ මගේ පුතණුවන්. ඒ ගුවන් ගමන අපි බලාපොරොත්තුෙන් හිටියේ අපේ තිබිච්ච සීනියක් කිව්වොත් මං නිවැරදි. ඇත්තට ඒ සීනිය අද සැබෑ වුණා. ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාමත් සතුටු වෙන්න පුළුවන් දවසක්, ලොකු ආඩම්බරයක් දැනෙන දවසක්. කුඩා කාලේ සිටම සීන දැකපු මොහොතම මේ සැබෑ වුණේ. අවුරුදු 22කට පසු ස්තුතිවන්ත වීමට කැමති මම මේ තත්ත්වයට ගෙන ආපු සියලු ගුරුවරු සහ මගේ ෆ්ලයින් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා එක්සැමිනර්ස්ලා ස්පෙෂලි මගේ දෙමාපියන් හරිම හැඟීම් බර මත අද ඉන්න තැන ගැන සතුටුයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ තුන්වන දිනේ අතයි. ප්‍රාදේශීය ලේකම් කොටාෂ 15ක් තුල වැඩසටහන් 418ක් අද දින තුල ක්‍රියාත්මක කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණග මහත්මිය ප්‍රකාශ කළා.
රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල මේ සතිය පුරාම විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද වෙන විට අපි දින 3ක් සාර්ථකව මෙම වැඩසටහන අපේ දිස්ත්‍රික්කය තුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15 තුලම ක්‍රියාත්මක කරලා තියෙනවා. අද දවස වෙන විට වැඩසටහන් 1038ක් අපි අවසන් කරලා තියෙනවා. ඒ වගේම 121,000ක පමණ ජනගහනයක් මේ සඳහා සම්බන්ධ වෙලා ප්‍රතිලාභ ලබලා තියෙනවා. විශේෂයෙන් වකුගඩු නිවාරණය, ඒ වගේම දරුවන් සුරැකීම, ඒ වගේම මේ ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම, පරිසර හිතකාමී වැඩසටහන්, ඒ වගේම විශේෂ වශයෙන්ම වැඩිහිටියන් සම්බන්ධව ගත්තොත් වැඩිහිටියන්ගේ රසාත්මතාවය වැඩි කිරීම සඳහා ඔවුන් එක්ක රසවින්දනාත්මක වැඩසටහන්, ඒ වගේම ආහාර තාක්ෂණය ණය ලබා දීම, ඒ වගේම යම් යම් ව්‍යාපාර සඳහා අවශ්‍ය මූලික දැනුවත් කිරීම ආදී වශයෙන් දිස්ත්‍රික්කයේ තුල සිටින දරුවන් වෙනුවෙන්, ඒ වගේම කාන්තාවන් වෙනුවෙන්, වැඩිහිටියන් වෙනුවෙන්, අනෙක් ව්‍යාපාරික ප්‍රජාව ආදී වශයෙන් සියලුම අංශ ආවරණය වන පරිදි සුවිශේෂ වැඩසටහන් රාශියක් දිස්ත්‍රික්කයේ තුල රට වෙනුවෙන් එකට සිටුම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වුණා. ඒ වගේම හෙට දවස තුලත් ව්‍යාපෘති 300කට ආසන්න ප්‍රමාණයක් අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු සැලසුම් කරලා තියෙනවා. මේ වන විට අයහපත් කාලගුණික තත්ත්වයේ යටතේ වුණත් මහජනතාව ඉතාමත් උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ සඳහා මේම වැඩසටහන් සඳහා සහභාගී වෙන බව අපි ඇත්තටම සතුටෙන් මතක් කරන්න ඕනේ. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. හමුවෙමු නැවතත් රාත්‍රී 9:30ට. www.itnnews.lk